ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලේ වඩාත් ශක්තිමත් අංශය තමයි පන්දු යැවීමේ අංශය. එහෙම වෙන්න හේතුවක් තමයි එක එක විදිහේ පන්දු යවන්න ශ්‍රී ලංකා කණ්ඩායම සතු වීම. දකුණත් වේග පන්දු යවන්න, වමත් වේග පන්දු යවන්න, පන්දු දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්න, පාදඟ පන්දු යවන්න, පිටදඟ පන්දු යවන්න වගේම මිශ්‍රී පන්දු යවන්නොත් අපේ සංචිතවල ඉන්න නිසා තමයි පන්දු යැවීම හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. කොහොමුණත් ප්‍රතිකරුවන්ට වඩා පන්දු යවන්න ආබාධයට ලක් වෙනවා වැඩි නිසා අපිට පන්දු යවන්න කොතරම් ප්‍රමාණයක් කණ්ඩායමට එන්න සූදානමින් හිටියත් ගැටලුවක් නැහැ. මොකද එළිය තරගේ වැඩි වෙන තරමට තමයි කණ්ඩායම ඇතුලේ වැඩ පෙන්නන එකත් වැඩි වෙන්නේ. මේ දිනවල ක්‍රියාත්මක NSL තරගාවලිය සෙල්ලම් කරන්නේ මේ විදිහට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් හැකියාව තියෙන වැඩකාරයෝ හඳුනා ගන්න. තරගාවලිය තාමත් තියෙන්නේ ආරම්භක අවධියේ. තරග හතරක් විතරයි තාම ක්‍රියාත්මක වුණේ. කොහොමාරි මේ වෙද්දි පන්දු යවන්න අතරේ පෙරමුණ අරගෙන ඉන්නේ චාමික ගුණසේකර. චාමික කියන්නේ ශ්‍රී ලංකා වෙනුවෙන් එක් දින වගේම ටෙස්ට් වරම් ලබලා පළවෙනි තරග දෙකේම ආබාධ නිසා එළියට ගිය සුපිරි දක්ෂයෙක්. චාමික කියන්නේ හොඳ වේගයක් වගේම පන්දු දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්නෙක් කියලා තමයි දේශීය පිටියේ ප්‍රසිද්ධ. චාමික මේ තරගාවලියේ තරඟ දෙකකදී කඩුලු පහක් දවාගෙන පන්දු යවන්න අතරේ අංක එකට ඉන්නේ. කඩුල්ලකට ලකුණු 18කුත් පන්දු වාරයකට ලකුණු 5.8ක ලකුණු වේගයකුත් වාර්තා කරමින් දෙවැනි තැන ඉන්නේ ලහිරු කුමාර. ලහිරු පසුගිය කාලේ ආබාධ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ ආපසු කණ්ඩායමට එන අවස්ථාවක් ලැබුණේ නැහැ. දේශීය පිටියේ වැඩ පෙන්නුවොත් ලහිරුට ආපසු කණ්ඩායමට එන අවස්ථාව ලැබෙයි. කඩුල්ලට ලකුණු 20කුත් පන්දු වාරයකට ලකුණු 5.7කුත් එක්ක කඩුලු පහක් ඉනිම දෙකකදී දවා ගන්න ලහිරු සමත් වෙලා තියෙනවා. වැඩිම කඩුලාබින් අතරේ තුන්වෙනි තැන ඉන්නේ තන්දු රත්නායක. දකුණින් පිටදඟ පන්දුවත් වමතින් පාදක පන්දුවත් යවන්න පුළුවන් අපූර්ව හැකියාවක් තියෙන තරිඳු ප්‍රතිකරුවෙක් විදිහටත් වේගෙන් ලකුණු ගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. තමත් වයස 27ක් වෙන තරිඳු දේශීය පිටියේ ක්‍රීඩකයන්ට හිසරදයක් වෙන විදිය තමයි මේ තරගාවලියේ දත්ත දැක්කමත් තේරුම් ගන්න පුළුවන්. තරිඳු එක තරගයකදී කඩුලු තුනක් දවාගෙන තියෙන කඩුලකට ලකුණු 13කුත් පන්දු වාරයකට ලකුණු 3.9කත් සාමාන්‍යයක් එක්ක. පළුම්පෙළ පිටියේ කඩුලු 273ක්, ලිස්ට් ඒ තරඟවල කඩුලු 88ක්, T20 තරඟවල කඩුලු 55ක් දවාගෙන තියෙන මේ දක්ෂ ක්‍රීඩකයා ප්‍රතිකරුවෙක් විදිහටත් මේ ෆෝමැට් තුනේදී අර්ධ ශතක 7ක් ලබාගෙන තියෙනවා. ජාත්‍යන්තර පිටියේ ප්‍රතිකරුවන් පුදුම කරන්න පුළුවන් තවත් පන්දු යවන්නෙක් විදිහට තරඳු ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න අවස්ථාව උදා කරගන්නවා නම් NSL තරගාවලිය වගේ තරගාවලි වැඩ පෙන්වන්න ලොකු අවස්ථාවක් වෙයි. NSL තරගාවලිය අවසන් වෙද්දී අපි බලමු අපිට හුරු පුරුදු නම් වලට අමතරව නවක ක්‍රීඩකයෝ විදිහට මොන මොන නම් කර්ලියට එකතු වෙයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.